දරුවන් සරණයි දුවේ පුතේ හැම දිනාටම අද දවසෙත් අපි සූදානම් වන්නේ මේ අවස්ථාවේදී බලංගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කල්තරෝණ විද්‍යාලයේ එක්ක ඔබ වෙත ගෙන එන YouTube පාසල සමග ඔබේ විශේෂ දැනුම වැඩි දියුණු කිරීම සඳහා එක්වන්නට මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ අද දවසේදීත් අපි සුපුරුදු විදියට සිංහල විෂයට අදාළව उबे सिंगल साहित्य संग्रह पेलपुत अदाल विशेष सामान विभाग दूधर्वाणुम दहा पंथिवल दूधर्वाणुभ दिपार्श मेनुम अद्दी अपे वीट पेर पड़ा पाड़मे अवसाटेट इमें गुत्न पाड़मे हतरवन कुटस वीडी बांधव साकर धनुम අලුත් කරන්න ඔබට මේ කරුණ කියා දෙන්න අපි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ අද දවස තුල බුද්ධිල වෙන්නද පාඩමේ අපි අවස්ථා තුනක් කොටස් තුනක් මීට පෙර ඔබ සමග සාකච්ඡා කරලා අපි අධ්‍යයනය කළා එහි අවසන් කවි කිහිපය අද දවසේදී අපි රස විඳලා සාකච්ඡා කරලා ඒ ආශ්‍රයෙන් මේ රසාස්වාදයේ ਵਿਚාරයේ පිළිබඳ අවධානය යොමු කරලා ඉබදගත් කරුණු සියල්ල සාකච්ඡා කිරීමට මේ අවස්ථාවේදී අද අපි සූදානම් වන්නේ මීට පෙර අපි කවි 25ක් පළවෙනි කවියේ සිට 25 වෙනි කවිය දක්වා පෙර අවස්ථා තුනේදීම ඔබ සමග සාකච්ඡා කරන්නට යෙදුණා අද දවසේදී අපි ඔබේ පෙළපොතේ තිබෙන 26 වෙනි කවියේ සිට අවසාන කවිය දක්වාම කවි ගායනා කරමින් රසමිදිමින් රසවිඳලා ගායනා කරලා ඔබ මේ ගායනය සමග කවි ගායනා කරන්න නමුතුරු අපි ඒ අර්ථය සාස්වාදී විසා බලමු විශේෂින් යන නාද දිගාත පුරායා අසමින් තුරු හිස රඳන ගිරායා උමුවෙන් ගත්මි අඹමි යුරායා දැමුවෙන් වෙන නාද මයමි යුරායා හොඳයි දුවේ පුතේ කවිය වෙසසින් යන නද දිගත පුරායා අසමින් තුරු හිස රඳන ගිරායා උමුවෙන් මීයඹ ගත් මියුරායා දැමුවෙන් වෙන නද මය මියුරායා තවත් අපූරු සිදුවීමක් ඔබ ලස්සන අවස්ථාවක් උදේදී අපට බුත්තිල කවියා ගෙන ඉන්නේ බුත්තිල කවියාගේ බුත්තිල ඇදුරුතුමාගේ වීණා නාදේ මිහිරියාව ඒ සුන්දරත්වය අපි කියුවා මීට පෙර ආතුව මිනිසුන්ට පමණක් නෙවෙයි ත්‍රිසංගත සත්වයන්ට ස්වභාවික පරිසරය තුළ ජීවත් වන සෑම සත්වයෙකුටම දැනෙන ආකාරයට හිතට ගතට දැනෙන විදිහට මේ වීණානාදේ මිහිරියා රසය පැතිරී ගිය බව සාකච්ඡා කළා. ඒ තවත් සුවිශේෂ අවස්ථා බොහොම ලස්සන සුන්දර අවස්ථා තමයි මේ කවි විග්‍රහ කරන්නේ. අපි බලමු මේ අදහස වෙසසින් යන නද දිගත පුරායා අසමින් තුරු හිස රඳන ගිරායා. ඊතර දුවේ පුතේ මේ කවියෙන් සුවිශේෂ ඔබට ටිකක් අමාරුවේ හිතෙන වචනවල අර්ථය මා මුලින් ඔබට සිහිපත් කරන්නම්. වෙසසින් කියන්නේ දුවේ තේ විශේෂයෙන් කියන අදහස. දිගත කියන්නේ දස දිග නැත්නම් දිශාන්තය කියන අදහස. තුරු හිස කියන්නේ දන්නා තුරු හිස කියන්නේ ගස් මුදුන උමුවෙන් කියන්නේ උන් මුකෙන් කියලා වචන දෙක අපි වෙන් කරගන්න දේ පුතේ උන්ගේ කටින් කියන අදහස මියුරායා කියන්නේ රසවත් වූ මියුරුව කියන මිහිරුව කියන අදහස
ඒ වචන වල තේරුම අතුළු විශේෂයෙන් මතක තබා ගන්න ඒ තේරුම් එක්ක අපි සමස්ත අර්ථය කතා කරමු එතකොට ඇදුවේ පුතේ දසදස පැතිරී යන්නා වූ දිගත පුරා යා එතකොට මේ විදිහ දසදස පැතිරී යන්නා වූ වීණා නාදය අසමින් තුරුහිස රඳන ගිරායා මෙන්න මේ දස දස සමස්ත පුරා සමත් විශ්වය පුරා ලෝක පුරා පැතිරී යන මේ ඊටමත් මිහිරු වීණා නාදය අසමින් තුරුහිස රඳන ගිරායා කවුද ඉන්නේ තුරු මුදුනේ තුරු හිස ඉන්නවගස් මුදුනේ ඉන්නවා ගිරව් ඒ ගිරව් මේ වීණා නාදේ ඊටම මනවින් ශ්‍රවණය කරනවා උමුවෙන් මී අඹ ගස්මියු රායා ඒ ගිරව් වෙන්නේ නිකන් නෙමේ දේ පුතේ උන් මුඛයෙන් කටින් අරගත්තු මී අඹ ගිරව් මී අඹ රස විඳිමින් මී අඹ රසය භුක්ති විඳිමින් තමයි ඒ ගිරව ගස් මුදුනේ ඉන්නේ එතකොට තමාගේ කටට ගත්තා වූ තාමත් පැණි බේර බොහොම පැණි රස මේ මී අඹ වල රසයටත් වඩා කවිය කියනවා දැමුවෙන් වෙනනද මය මියුරාය එතකොට මේ ගිරව් දා දවසේදී තමාගේ කොටේ තමාගේ කටේ තිබුණා මේ මී අඹ තමන් කඩාගත්තා මී අඹ බිම දැමුවා බිම දාල මොකද කරන්නේ දැමුවෙන් වෙනනද මය මියුරාය කවිය කියනවා වීණා නාදයේම රසවත් නිසා ඒ මී අඹ බිම දාලා ඔවුන් වීණා නාදයේ ඇහුව කෙන කාරණේ දුවේ පිටේ පැහැදිලි කරන්නේ එතකොට අපිට මේ තුල තාමත් පැහැදිලි තර මී අඹ අපි අහලා තියෙන බොහොමත්ම තාමත් රසවත් පළතුරක් ඇටියෙන මී අඹ තර ගිරවත් බොහොම ආසාවෙන් දිනපතා මේ මී අඹ භුක්ති විඳින මෙහි රසයට වහල් වෙලා ගිජු වෙලා එදා දවසේදී මේ බුත්තල ඇදෘතුමාගේ මේ රසවත් වූ මිහිරු කනට තාමත් ප්‍රියපදවන මේ වීණා නාදේ රසය එදා දවසේ මේ ගිරව් කන භුක්ති විඳින මී අඹ වල රසයටත් වඩා ඔවුන්ට මේ වීණා නාදේ මිහිරියක් දැනෙන බව උත්තර කවි විග්‍රහ කරන්නේ එනිසා තමයි ඔය තමාගේ කටේ තිබුණු කොටේ තිබුණු මී අඹ බිමට දාලා ඔවුන් මොකද කරන්නේ වීණා නාදය ශ්‍රවණය කරනවා එතකොට වීණා නාදේ උග්‍ර බව එහි තාමත් මිහිරියාව පරිතාමත් මැනෙමින් මේ කවිය තුළ පැහැදිලි කරනවා කවියා ව්‍යංගයෙන් අපි ඉදිරිපත් කළේ වීණා නාදය තාමත් මිහිරිය කියන කාරණේ ඒ තුළින් පැහැදිලි කළේ එතකොට ඒ විදිහට අපිට මේ කවිය අර්ථය ගල්ප ගන්න පුළුවන්කම තිබෙනවා එතකොට කවියා බොහොම අමාරු වචන ගොඩක් නැදුවේ මේ කවි සරල පදමාලා භාවිතා කරමින් ඒ වගේම තවත් පැත්තකින් වෙසෙසින් අසමින් උමුවෙන් දැමුවෙන් මුලත් කවියා එලිසමේ එලිවට භාවිතා කරනවා පුරායා ගිරායා මියුරායා මියුරායා වශයෙන් අගත් එලිසමේ භාවිතා කරමින් තමාගේ ප්‍රතිභාපූර්ණ කවීත්වය තමාගේ ඒ කවි කාවමේ හැකියාව මේ ප්‍රගුණ කරමින් දහදක්මින් කවියා කවි නිර්මාණය කර තියෙන බව අපිට තාමත්ම පැහැදිලි. එහෙමනම් ඊළඟට එම කවින් පස්සේ අපි ඊළඟට සූදානම් වෙන්නේ ඊළඟ කවිය රස විඳින්න ඊළඟ කවිය අපි ගායනා කරන රස විඳින්මින් ඒ අර්ථය සාකච්ඡා කරමු. රතිවාන පෙති නැවිදින් සුමුවෝයා නිතිමියු රති වේන නදලාමු යෝයා සිතු වීලි නැති රූ විලසමු වෝයා තති නොගා නිතිමිනි සුන්සාමු වෝයා ඒ කවියෙන් ඔබ ගායනා කරේ ෘතිවන පෙතිනෙවි දින්සුමු ඕයා නිතිමිය රති වෙන නදලමු ඕයා සිතිවිලි නැතිරෝ විලසමු ඕයා තතිනුග නිතිමිනිසුම් සමු ඕයා තවත් අපෝරු සිදුවීමක් ඔබට අදාහ ගන්න බැරි හිතා ගන්න බැරි පරිසරයේ ස්වභාවික පරිසරයේ සිදුවීමක් පිළිබඳව බුද්ධර කවිය අපට මෙහිදී මේ කවි විග්‍රහ කරන්නේ එතකොට මෙහි අමාරු පදවල තේරුම ඔබට මුලින් ඉදිරිපත් කරනවා ෘත්‍ති කියලා සඳහන් කරන පළවෙනි බේලේ විදුවේ පුත්තේ කැමැති කැමැති කියන අදහස ඒ වගේ වන ක්‍රස්පං සඳහන් කරන්නේ වනාන්තර වනපෙත සමූහ කියන්නේ සමූහයක් කියන අදහස සමූහ කියන්නේ සමූහය
ලමුෝයා කියන්නේ හමු වේ හමු වේ ඒ වගේම රාවිලස රූප පරිද්දෙන් රූවිලස රූප පරිද්දෙන් තතිව සඳහන් කරන්නේ බය බිය කියන අදහස එතකොට දුවේ පුතේ ප්‍රතිවන පෙති නැවිදින් සමු ඕයා නිති මියුරති වෙන නද ලමු ඕයා එතකොට මේ අදහස සාකච්ඡා කළොත් මෙහි කැමැති කැමැති වෙන කැමැති කැමැති වන පෙත්වලින් වනාන්තර වලින් කැමැති කැමැති වනාන්තර වලින් ආපු කවුද සුමු ඕයා කැමැති කැමැති වනාන්තර වලින් ආපු මෝ රංචු මෝ කටව රංචු නිරන්තරයෙන්ම නිතිමියු රැති වෙන නදලම ඕයා නිරන්තරයෙන්ම හැම අවස්ථාවකම මේ මිහිරි වූ වීණා නාදය හමු වේ කැමැති කැමැති වන පෙත්වලින් ආපු මෝ රංචු මෝ පැටව නිරන්තරයෙන්ම මිහිරි වන්නා වූ වීණා නාදය හමු වේ සිතිවිලි නැති වූ විලස මෝයා කවිය සඳහන් කරනවා මිනිසුන් දුටුවද මිය කියන අවස්ථාවේ ඉදා දවසේදී මේ මෝ රංචු මිනිසුන් දැක්කත් බිය නොගෙන සිතිවිලි නොමැති බයටපත් වෙන්නේ නැතුව බිය නොගෙන සිතිවිලි නොමැති තති නොගණితి මිනිසුන් සමෝය අධියට සිතිවිලි නැමැති සිතිවිලි නොමැති රූප වගේ ඒ කියන්නේ චිත්‍ර වගේ හිතන්න මතන්න බැරි සිතිවිලි පහළ වෙන්නේ නැති ස්ථානයක බෝඩ් එකේ බිත්තියව ඕනෑම තැන තිබෙන අපි ඇඳපු චිත්‍රයක් වගේ මුවන් ඇඳපු චිත්‍රයක හා සමානව එදා දවසේදී මේ මෝ රංචුව කිසිම බයක් සකන්නද මිනිසුන් දැක්ක කිසිම බයක් සකන්නේ නැතිව ඔවුන් ඉදිරියේ හිටියා මේ වීණා නාදය ශ්‍රවණය කරමින් අසමින් බලන්න පරිසරයේ බොහොම අපූර්ව වස්තාවක් සාමාන්‍ය ස්වභාවයකම අහිංසක සතෙක් තමයි දුවේ පුතේ මුවා කියලා කියන්නේ මුව පැටව බොහොම අහිංසකයි එතකොට කුංචි සද්දයක් ඇහුණත් මිනිහෙක් දැක්කොත් පොඩි සද්දයක් ඇහුණත් තාමත් මින්දු වල ගිහින් සැග වෙනවා ඈත දුවගෙන යනවා එතකොට අන්නේ මුව රංචු මෙදා දවසේදී මේ කියන අවස්ථාවේ ගුත්‍ර ඇදතුමාගේ වීණා නාදය අහමින් මේ වීණා නාදයේ තර රසවත් තාමත් මිහිරි එදා දවසේ මුව රංචු මිනිසුන්ට කිසිම බයක් සකන්න නැතුව මිනිස්සු ඉදිරිපිට මේ වීණා නාදර වශී වෙලා බොහොම ආසාවෙන් සතුටින් එදා දවසේදී වීණා නාදයේ ශ්‍රවණය කළ බව තමයි මේ තුලින් අපට පැහැදිලි වෙන්නේ. එතකොට දුවේ පුතේ අපි මෙතන සඳහන් කළා මේ කවෙත් අර පෙර කවි වගේම පුත්ති නිති සිති නැති ආදී වශයෙන් කවියා මුලත් ඒ වගේම අගත් එලි සමේ එලිවට භාවිතා කරමින් තමාගේ කාමී හැකියාව ප්‍රදර්ශනය කරනවා. කවියා එතකොට මේ කවියේ වගේම මේ පද්‍ය පන්ති පුරාවටම සරල පදමාලා ඒ වගේම වියත්වදන් පාණ්ඩිත්‍ය වදන් පවා භාවිතා කරමින් කවියා තමාගේ මේ කාව්‍ය පදමාලා දැන් කාව්‍ය රචනා කර බව අපට පැහැදිලි වෙනවා. හොඳයි අපි ඊළඟට ඊළඟ කවිය රස විඳමින් ඒ අර්ථය සාකච්ඡා කරමු. නොගෝසින් සිට සිටිවන නිබදේයා වෙසේසින් සුරනාර සෙන්නොමදේයා සතෝසින් විඳ විඳ ලොබ නොසින්දේයා මිලේසින් වෙන නාද අසන සාන්දේයා ඒ කවියේ දුවේ පුතේ නොගසින් සිට සිටි වන නිබදේයා වෙසසින් සුරනර සෙන්නොම දේයා සතුසින් විද විද ලොබනසි දේයා මෙලසින් වෙනනද අසන සඳේයා එතකොට මෙහි අමාරු පදවල වචන කීපයක් ඔබට ඉදිරිපත් කරනවා අර්ථය සරලව නිබදේයා කියන්නේ තේරෙනවා නිරන්තරව නිරතුරුව කියන අදහස සුර කියන්නේ සුර නරසෙන් පුතේ සුර නරසෙන් කියලා කියන්නේ දිව්‍ය මනුෂ්‍ය සමූහය ලොබ නොසිදේයා කියන්නේ ආශාව අඩි නොවි
සඳයා කියන්නේ අවස්ථාවේදී ඒ අවස්ථාවේදී කියන කාරණය හොඳයි එතකොට සමස්ත අර්ථය අපි ඉදිරිපිටේ සාකච්ඡා කළොත් නොගසින් සිට සිටි වන නිබදේයා විශේෂයෙන්ම දෙව් මිනිස් සමූහයා සිටි තැනම වෙසසින් සුරනරසෙන් නොමදේයා නිරතුරුව ඉඳිමින් විශේෂයෙන් දෙව් මිනිස් සමූහයා සිටි තැනම නිරන්තරයෙන්ම සිටිමින් වෙසසින් සුරනරසෙන් නොමදේයා සතුටින් සතුටින් ආසා දුරු නොකර ගනිමින් තාමස් සතුටින් ආශාව දුරු නොකර ගනිමින් සතෝසින් විඳ විඳ ලොබනුසි දේයා මේ ආකාරයට තාමස් සතුටින් වීණා මිහිර ආස්වාදනයේ ශ්‍රවණය කරන අවස්ථාවේදී මෙලෙසින් වෙනනද අසන සඳේයා කවිය මතක් කරනවා මේ විදිහට වීණා මිහිර ආස්වාදනය කරන කල්ලි කියන අදහසින් එතකොට මේ අර්ථය අවසන් ඉන්න කවියට මස් සම්බන්ධලා තිබෙනවා समस्त विशेष තාමතුදින් අසන කල්ලී කියන අදහසයි මේ කවිය තුල තියෙන. ඒත් මේ කවිය කීපෙමදුවේ පුතේ ඉස්සරහා කවිවලත් පෙර කවිවලත් විසීපත් කළ විදිහටම කවියා මුලත් අගත් ඉරිසමිය භාවිතා කරනවා. ඉදිරි මතක් කරා කවියාගේ පැත්තකින් ඔහුගේ කවමේ හැකියාව, ඔහුගේ ප්‍රතිභා පූර්ණ කවීත්වය පිටාමත් මැනවින් පැහැදිලි වෙනවා මේ කෙන කවි කීපය තුල. එතකොට එක් පැත්තකින් අර්ථ රසය ඉතාමත් මැනවින් තිබෙනවා. ඒ වගේම ශබ්ද රසයත් කවියා අඩුවක් නොකර ශබ්ද රසයත් අපේ සෞර්ධ්‍යයට මැනවින් ලබා දීලා තියෙනවා. ඒතර මේ විදිහට බොහොම ලස්සන එලිසමය එලිවටක් කවියා භාවිතා කරමින් ලස්සන පදමාලාවක් සංගතනය කරමින් කවියා මේ අදහස් හේතු කාරණා ඉදන් මැනවින් ඉදිරිපත් කරලා තියෙන හොඳ කාව්‍ය සංකල්පන කාව්‍යෝක්ති භාවිතා කරමින් කවියා මේ කවිය රචනා කර තියෙන බව ප්‍රිතාමත්ම පැහැදිලි වෙනවා. එතකොට දෙව් මිනිසුන් පවා නොසන්සිඳුන ආශාවෙන් මේ වීණානාදේ මිහිර ශ්‍රවණය කාගෙන කාරණේ පොඩ දෙවියන් සහ මිනිසුන් මේ හැම දෙනා නසංසිඳුන ආශාවෙන් නසංසිඳුනාව ආශාවෙන් තව තවත් අහන්න ඉතාමත් ආසිතන ආකාරයට මේ වීණානාදේ ශ්‍රවණය කළ බව තමයි මේ කවෙන් විග්‍රහ කරලා තියෙන්නේ එතකොට අපට දැන් පැහැදිලි වෙනවා වීණානාදේ ගුත්තිල ඇදුරුතුමාගේ මූසල තමා මේ දෙනාගේ වීණානාදේ තරංගයේ මේ සිද්ධ වෙන අවස්ථාවේදී විශේෂයෙන් සක්‍ර දේවේන්ද්‍රයාගේ සහය උපකාරයෙන් මත එතකොට මේ වීණා නාදය තව තවත් උග්‍ර වුණා තත්සිඳීමෙන් පස්සේ එතකොට දැන් බොහොම උග්‍ර වෙලා මේ සමස්ත විශ්වය පුරාම පරිසරය පුරාම මේ වීණා නාදය ව්‍යාප්තන ආකාරය පැහැදිලි වෙයි. ඔබ රසාස්වාදයේ පුතේ විග්‍රහ කරන්න තියෙන උත්තර කියන්න තියෙනවා. අපි මේ මෙතෙක් සාකච්ඡා කවියට අදාළ විශේෂයෙන් උදාහරණ ගන්න පුළුවන් ඔබට තිබෙනවා. විශේෂයෙන් මහනවා තමාට තමාවත් අමතක වන ආකාරයට වීණා නාදය සත්වයන් පරිසරයේ පුද්ගලයන් වගේ මිනිසුන් රස විඳා කියන කාරණය පැහැදිලි වෙන අවස්ථාවක් තිබෙනවා. සම මෙන්න මේ අපි පෙර සාකච්ඡා කළ මේ බොහෝ කවි ඔබට උදාහරණ ගන්න පුළුවන්කම තිබෙනවා. තමන්ට තමාවත් අමතක වන ආකාරයට වීණා නාදයේ මිහිරියාව පැතිරුණා කියන කාරණයට ඔබට උදාහරණ දෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ඉහත අපි සඳහන් කර කාව්‍ය සංකල්පනා තුළින් ප්‍රේම උදාහරණ වශයෙන් අරගෙන අපිට මතක් කළා මතකයි විවිධ අවස්ථා විවිධ ත්‍රිසංග සත්‍යයන් පවා මේකේන මිහි වීණා නාදයේ මිහිරියා ශ්‍රවණය කරන තමන් කරන කාර්ය මොකද්ද කියලාවත් තමන් කවුද කියලාත් උන්ට අමතක වෙලා තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ දෛනික චර්යාවන් ඒ පුරුදු පවා අත්හැරලා උන් කටයුතු කර ආකාරයේ ප්‍රීමාතාවක් පැහැදිලි වෙනවා. එක්තරා අවස්ථාවක සිහිපත් කළා මාළුවන්ගේ හැසිරීම, තවස්තාවස්තාවක වඳුරන්ගේ හැසිරීම, ඒ වගේම හස්තීන්ගේ හැසිරීම, මේ විදිහේ මේ ගිරවුන්ගේ හැසිරීම, මෙන්න මේ විදිහේ විවිධ අවස්ථාවල මේ පරිසරයේ සත්වයන්ගේ හැසිරීම, ඒ වගේම තවත් පැත්තකින් මිනිසුන්ගේ දරුව වඩා පැකේ උකුලේ වඩා හිටපු දරුව බිමට වැටුණා, මේ පුර අංගනාවන්ගේ ඔවුන් මේ විනාදේ මැනවින් ශ්‍රවණය කළා,
එවගේ රජතුමාගේ සෙබළු හමුදා සෙබළුන් තමගේ රාජකාරිය අමතක වුණා තමන්ගේ අතේ තිබෙන අවි බිමට වැටෙනවා ඔවුන් ඒක දන්නේ නැහැ තමාටත් අමතක වුණා තමන් තමගේ රාජකාරිය අමතක වෙන ආකාරයට වීණා නාදය තාමත් මැනවින් මේ සමස්ත විශ්වය පුරා දසත දිගන්තයේ පැතිර ගිය ආකාරය ප්‍රතිතාවත් මැනවින් මේ කවි වලින් පැහැදිලි වුණා ඒ පිළිබඳ ඔබ මතක තබා ගන්නට ඕනි ඊළඟ කවිය अटान सूरी दूदून उपदेश सिही कोट इटान बेलेन डैमु विंगुली आहासत तुटान वाडन सूरा अगनो बैससीट पटान गात तुनाव सियाक नटुमट ओ दुई पुते इलांग कविय पटान सुरिंद दुन उवते सिहि कोट इटान बालिन दमु वेन गुलिया सट तुटान वडने सुर अंगनो बस सिट पटान गात तुनाव सियाक नटुमट දැන් දුවේ පුතේ මෙන්න මේ කවිය දක්වා මේ කවියේ සිට අපි මීට පෙර ආතු කවි මාසී පච්චලා වීණා නාදය අසන දෙව් මිනිසුන් සත්‍යයන් මේ පරිසරයේ සිටපු බොහෝ සත්‍යයන් ඒ වීණා නාදේ රසඳීමෙන් ඇති වුණ විරස්සීමේ ස්වභාවය තමයි මේ දක්වා සාකච්ඡා කළේ දැන් දුවේ පුතේ මෙන්න මේ කවියේ සිට අපට අහන්න දකින්න ලැබෙන්නේ සුරංගන නැටුමේ ආරම්භය සුරංගන සුරංගනාවියන්ගේ නැටුමේ ආරම්භය තාමත් මනවින් මිනිමේ කවියේ සිට මේ පද්‍ය පන්තියේ මේ පද්‍ය පන්ති පුරාවට මේ කවියේ සිට ආරම්භ වෙන බව අපි සීපත් කරන්න ඕනේ හොඳයි ඒ කවිය අපි අමාරු වචන තම ඔබට විශේෂයෙන් අංකිත පද වශයෙන් දැක්වෙන කලුවක් වෙන මුත්‍නේ කළා දැක්කෙන පද කිහිපයක් එන්න පුළුවන් තේරුම අහලබට ඒ සඳහා පටන් සුරුඳු කියන්නේ පළමුව සක්‍රය පටන් සුරුඳු කියන්නේ සක්‍රය පළමුව සක්‍රය ඉටන් බලෙන් කියන්නේ දේපති අදිෂ්ඨාන බලේ තුටන් වඩන කියන්නේ තුටන් කියන්නේ සතුට ඇති කරවන සතුට වඩන සුර අංගනව කියන්නේ දිව්‍ය ස්ත්‍රීන් දිව්‍යාංගනාවන් කියන අදහස හොඳයි අපි සමස්ත අර්ථය සාකච්ඡා කරමු පටන් සුරින්දු දුන් උවදේ සිහි කොට ඉටන් බලෙන් දැමු වෙන් කුලි අහසට බලන්න බුත්තිල ඇදරතුමා පරමෝ සක්‍රිය ලබා දුන්නු උපදේ සිහි කොට සක්‍රිය සක් දෙවිඳු මුලින්ම ලබා දුන්නු උපදේසන් සිහි කොට අද කරේ ඉටන් බලෙන් දැමු වෙන් කුලි අහස අපි මුලින් මේ සාකච්ඡා කළා උමම දැඩි අදිෂ්ඨාන ශීලී බලෙන් යුක්තව මොකද කරේ කුලි අහසට විසිකලා ඒ ගුලි වීසි කරනවා සමගම තුටන් වඩන සුර අංගනෝ බැස සිට එද වෙන්නේ සතුට දනවන සුරාංගනාව දිව්‍යාංගනාවන් දෙවලොවෙන් බැස පටන් ගත්තු 900ක් නැටුමඩ දිව්‍යාංගනාවන් 900 දෙනෙන් දිවි ලෝකෙන් බිමට බැහැලා නටන්න පටන් ගත්තා තමයි නැටුම ඉදිරිපත් කර පටන් ගත්තා කියලයි දීපතේ මේ කවියේ විග්‍රහ කරන්නේ පැත්තමින් ගුත්‍රි අධිතමාගේ වීණා නාදයේ දසත පැත්‍රී යනවයි වීණා නාදයේ අනුව මේ දිව්‍ය ලෝකෙන් බට මේ ස්ථානයට ආපු දිව්‍යාංගනාවන් ඉදෙනෙක්ද 900ක් පමණ දෙනෙක් උම ලස්සන නැටුමක් නටන්න පටන් ගත් ආකාරය තමයි දුවේත්තේ මේ කවෙන් විග්‍රහ වෙලා තියෙන්නේ. එතකොට අපි කව සුරංගන නැටුමේ ආරම්භය තමයි මේ කවෙන් විග්‍රහ කරන්න කියන කාරණේ. එතකොට දුවේත්තේ මේ කවිය තිතාමත් මනවින් කාව්‍ය අලංකාර පිටම සිහිපත් කරගත්තොත් පටන් ඉටන් තුටන් පටන් බලන්න බොහොම ලස්සනට කවිය එලි සමයේ භාවිතා කරලා තියෙන මුල සහ අග සිහි කොට ගුලි අහසට දස සිට නැටුමට ඒ විදිහට මුලත් අගත් එලි සමයේ එලිවට භාවිතා කරලා තියෙනවා ද්වේපතේ මෙතන අපිට පේන්න තියෙන විශේෂ ලක්ෂණය ඉටන් බලෙන් කියන අවස්ථාවේදී මේ පදපේදී තුල පද අනුප්‍රාසය පද අනුප්‍රාසයේ මිත්‍රව දක්න ලැබෙනවා අපේ කෝ එක් පැතෙන් කවියා අර්ථ රසයක් තිබෙනවා ඒ වගේම ශබ්ද රසයක් සෞර්ධ්‍යාර වැඩි කරන්න ධනවන්නට
මේ විවිධ අලංකාර භාවිතා කරන කියන කාර්යය. එතකොට ශබ්ද රසය දිනු කිරීම සඳහා කවියා භාවිතා කරන එක අලංකාරයක් තමයි අනුප්‍රාස රසය. ප්‍රවස්ථා කීපයක මේ අනුප්‍රාස රසය හමු වුණා ඉදිරි කවියලත් තිබෙනවා. මෙතනත් ඉටන් බලෙන් කියන තැන පද අනුප්‍රාසය. ඉටන් බලෙන් අල්ලාන්න පද දෙකේම ළඟ ළඟ භාවිතා කරමින් ඒ රසය ඇති කරලා තියෙනවා මේ පද මේ කවියේ ඉතල කවියා. හොඳයි. ඊළඟට අපි ඊළඟ කවිය लंग लांग पाऊनट कर वादय नुवेद वीना पाद वादय लंग आंग वासुर नरगन बेदय सुंद कर वाराज सबय पावोदय लंग लंग वा उनु नटकर वादय नवरद वा वीना पद वादय रंग अंग वा सुरंगन रंग बेदय सिद कर वाराज सबय पावोदय එතකොට දුවේ පුතේ මේ අමාරු වචන වාර්ථේ මා සිහිපත් කරන මුලින්ම ළඟ ළඟ වා කියලා අදහස් කරන්නේ තේරුම ළඟට ළඟට පැමිණ. රඟ අඟ වා කියන දුවේ පුතේ රඟුම් විලාසය දක්වා. රඟ ભેද කියන්නේ නැටුමේ වෙනස. සෙද කියන්නේ වහ ඉක්මනින් කියන අදහස. ප්‍රබෝධය කර කියන්නේ ප්‍රබෝධය කරවා සතුටටපත් කරවා කියන අදහස මේ වචන තේරුම ගත්තොත්. රංග අංගවා සුරංගන රංග වේදේ ඔබට දෙවඟනංගේ රංග වෙනස දිව්‍යාංගනාවේ මේ රංගනේ නැටුමේ වෙනස මනවෙන් විතහා දක්වමින් සෙද කරවා රජ සබේ පබෝදේ අවිය සඳහන් කරනවා සෙද කරවා රජ සබේ රාජ සභාවම ප්‍රබෝධනපත් කරේය සමස්ත රාජ සභාවම තාමත් මනවින් ප්‍රබෝධයට පත්කරාකින් කාරණේ පැහැදිලි කරනවා මොකක් නිසාද මේ සුරංගනන්ගේ නැටුමේ ස්වභාවය නිසා මේ සුරංගනන්ගේ නැටුම මෙතෙක් කාලයක් මේ මනුස්ස ලෝකයේ අය මේ ස්වභාවයට පෙර දැකලා නැහැ සාමාන්‍ය මිනිස් සමාජයේ නාටිකාංගලාවන් ඒ ශිල්පීන් දක්වන නැටුමට වඩා තාමත් මනවින් සුවිශේෂ වූ වෙනසක් මේ දිව්‍යාංගනාගේ නැටුමේ දක්න ලැබුණා ඒ වෙනස මනවින් මේ තමාගේ හදවතට netට පේන ආකාරයට මේ සුරංගනාවන් දිව්‍යාංගනාවන් තම රංගන ඉදිරිපත්ලා ආකාරයේ අපර මේ කවිය තුල පැහැදිලි වෙනවා. ඒ නිසා මේ හැමදෙනාම රාජ සභාවේ හැමෝම ඕමිතාමත්ම රසවත් ආකාරයට හැමෝම සතුටු පත්න ආකාරයට මේ නටුම බලන සතුටු ආකාරය තමයි මේ කවියෙන් අපට විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට දැන් අපි මේ සුරංගනන්ගේ නැටුමේ දෙවන අවස්ථාව තවත් අවස්ථාවක තමයි මේ පසුවන්නේ මේ විදිහට මේ හැමෝම මේ විශේෂ නැටුම දැකලා සතුටපත් වූ ආකාරය පැහැදිලි වෙනවා. ඒ වගේ මේ කවියේ දුවේ පුතේ අලංකාර පිළිබඳව අපි සිහිපත් කළා මම මුලින් මතක් කළා අනුප්‍රාස රසයේ පිළිබඳව මෙතන තියෙන සුවිශේෂ අවස්ථාවක් රංග අංග වා සුරංගන රංග ભેදය තුන්වෙනි පේළියේ දුවේ පුතේ සංයක ගායන භාවිතාලත වචන කීපයකම එකම අක්ෂරය ළඟ ළඟ වචන කීපයක් තුළ භාවිතා කරමින් අපට බොහොම මිහිරියා කනට මිහිරියා දනවා ශබ්ද රසයේ වැඩි දියුණු කරලා තියෙනවා කවියා අපේකට කියනවා අක්ෂර අනුප්‍රාසය කියලා අක්ෂර අනුප්‍රාසය කවියා මනවින් මේ කවිය තුළ භාවිත කරලා තිබෙන බව සිහිපත් කරන්න ඕන අපේ දුරස්කාරයට අක්ෂර අනුප්‍රාසය හොඳයි දෙවිපතේ අපි ඊළඟට ඊළඟ කවිය ගායනා කළා ඒ අර්ථය සාකච්ඡා කරමු
යට සිංලන බැල්මෙන් සූර විලසි වෙසේ සිංදන මාන මත් කෑර එකසි අහසින් බැසරාග ගත්රාග කෙලෙසි දිසිමෙන් වියවිදු ලියසිය දහසි. ඔව්, ඊළඟ කවියේ දුවේ පුතේ ඔබ ගායනා කළා යටසිං ලනබැල් මෙංසුර විලසි වෙසසිං දනමන මත්කර එකසි අහසින් බැසරඟ ගත් රඟ කෙලෙසි දිසිමින් වියවිදු ලියසිය දහසි. මේ විශේෂ පදවල අර්ථය අපි කෙටින් සිහිපත් කරන මුලින්ම යටසින් කියන්නේ ඇස් කොනින්. විශේෂ පදයක් තියෙන දේ අපි ඇස් කොනින් බැලීම කියනවා කටාග නිරීක්ෂණය කියලා. කටාග නිරීක්ෂණය කියලා කියනවා. සුර විරසී කියන්නේ දුවේ පුතේ දෙවගණන්. 100 කියන්නේ එක පැහැර. දිසිමින් කියන්නේ දර්ශනේ ඌවාක්මින් කියන්නේ පෙනුනාසේ කියන අදහස. යටසින් ලනබැල් මින් සුර විලසි මේ කවිය විග්‍රහ කරනවා දෙවගණන් netkonin balana balmin යටසින් ලනබැල් මින් සුර විලසි. සුර කියන්නේ දෙවගණන් දිව්‍ය අංගනාවන් යටසින් netkonin balana balmin වෙසසින් ධනමන මත්කර එකසි විශේෂෝ ජනයාගේ සිත් මත්කරමින් විශේෂෝ ජනතාවගේ සිත් මත්කරමින් සිත් සතුට කරමින් අහසින් බැස රඟ ගත් රඟ කෙලෙසි. එතකොට අහසින් බැස නැටුමේ යෙදුණු අන්දම අහසින් බැස නැටුමේ යෙදුණු ආකාරය දිසිමින් විය විදුලිය සිය දහසි. කවිය ලස්සන උපමාවක් උපමා අලංකාර කවිය භාවිතා කරනවා මේ සුරංගනාවන් අහසින් බැස නැටුමේ යෙදුණු ආකාරය හරියට කවිය කියන මොකක් වගේද එක පැහැර එක අවස්ථාවේ ක්ෂණයකින් විදුලිය සිය දහස් ගණනක් දිස්සූ වාසයේය. උපමා අලංකාරය භාවිතා කරන කවිය මොකද්ද මේ දිව්‍යාංගනාවන් මේ විදියට ඇස්කොනින් බලමින් බොහෝ ජනතා විශේෂ ජනතාවගේ සිත් සතන් සතුට කරමින් අහසින් බැස කරන මේ නැටුම හරියට එක මොහොතක පහරින් අවස්ථාවේ සිය දහස් ගණනක් විදුලිය දිස්සූ වාක්සේකටයි කවි ඉදිරිපත් කරන්නේ සිහිපත් කරන්නේ. එතකොට මෙතන දෙවිපදේ පැහැදිලි කරන්නේ දෙවරංගේ සම්ප්‍රාප්තිය මේ දිව්‍යාංගනාවන්ගේ පැමිණීම හරියට විදුලි වේගයෙන් විදුලි පැහැයෙන් එබි නලගණන්ගේ නෘත්‍යයට අවතීර්ණ අන්දම නාටිකාංගනා තමයි දිව්‍යාංගනාවන්ගේ මේ නාට්‍යයට ගැළපෙන ආකාරය තමයි මේ කවිය තුලින් විග්‍රහ වෙලා තියෙන්නේ. යට සිං කියන්නේ දුවේ පුතේ මේ සන්ධිපදයේ යටි ඇසින් කියලා දාන තමයි යට සිං කියලා කවිය භාවිතා කරන තියෙන්නේ. එතකොට මේ කවිය තුලත් අපිට පේනවා මුලින් සිහිපත් කළා වගේම මුලත් අගත් එලිසමේ එලිත් වැට භාවිතා කරමින් කවිය මැනමින් මේ කවිය අප වෙත ගෙන ගන්න අප වෙත දිනහල් තිබෙන නැත්නම් කවිය නිර්මාණ කර ආකාරය අපට තාමත් මැනමින් මේ කවිය තුල පැහැදිලි වෙනවා. එතකොට දෙවේ පුතේ ඊළඟ කවියෙන් පස්සේ අපි මෙතෙක් සාකච්ඡා කළ ඔබේ පාඩමේ 14 වන කවියේ සිට 34 වන කවිය දක්වා තමයි දෙවේ පුතේ පෙදවිරිත භාවිතා වෙලා තිබෙන්නේ. ඊළඟ කවියේ සිට අපට අලුත් විරිතක් කවි තමයි හමු වෙන්නේ අවසාන කවි කීපය. මේ ඊළඟ කවියත් රසෙ විඳලා ඒ අර්ථයේ සාකච්ඡා කරමු. විමුතු යසස්වන් කුසුම සාරාගේ නුමුතු සුවඳ මල් පැලඳ සාරාගේ දකුතු රාගන සුරාගන රාගලාගේ උමදු නොවෙද කෙලේ සකසිතකාගේ. දිමුතු යසස්වන් කුසුම සරාගේ නුමුද සුවඳ මල් පැළඳ සරාගේ
දකිතු රංගන සුරංගන රංගලාගේ උමතු නොවේද කෙලෙස සැකසිත කාගේ විපතේ මේ කවියෙන් මේ කවිය දක්වා තමයි 34 වන මේ කවිය දක්වා පෙදවිරිත අවසන් වෙන්නේ මේ කවියෙන් 14 වන කවියෙන් පටන් ගත්ත පෙදවිරිත 34 වන කවියෙන් පෙදවිරිතේ කවි හිමාවන්පත් වෙනවා ඊළඟ අලුත් විරිතන් ඊළඟ කවි දෙක රචනා වෙලා තිබෙනවා එතකොට මේ කවියේ අදහස කලින් අපි මාරු වචන කීපයක් තිබෙනවා මේකේ කුමුස කුසුම සරා අනංගයා නමුතු සුවඳ මල් කියන්නේ සුවඳින් අඩුවක් නැති මල් කියන අදහස යසස් කියන ද්වීපයේ කීර්තිය උමතු කියන්නේ බලවත් සේදියා එතකොට ද්වීපයේ මේ අසස්වාදයේ ඔබට ප්‍රශ්නයක් උත්තර යන්න තියෙනවා කවියා සරල පද භාවිතා කළා වගේම වියත් වදන් සරල පද වගේම ව්‍යත්තදන් පාණ්ඩිත්‍ය වදන් පාවිච්චි කරලා නිර්මාණ ඉදිරිපත් කර බව ඔප්පු කරන් තියෙනවා. ඔබට මෙන්න මේ වගේ කවි ගන්න පුළුවන් ඒසදෝ ධාර්දාන හැටි ඔබට කවියා මේ කුසුම සරාගේ නුමුතු සුවඳ මල් යසස් මේ වගේ ව්‍යත්තදන් පාණ්ඩිත්‍ය වදන් භාවිතා කරමින් තමා නිර්මාණ ඉදිරිපත් කර තියෙන බව ඉතාමත් මැනවින් පැහැදිලි වෙනවා. දැන් සමස්ත අර්ථය අපි කතා කරමු. දිමුතු යසස් වැනි කුසුම සරාගේ දීපතේ කියනවා අනංගයාගේ එතන සරාගේ කියන්නේ දෙපතේ අනංගයා කියන අදහස. අනංගයා කියන්නේ ප්‍රේමයට අධිපති දෙවියා වශයෙන් සාහිත්‍ය ලෝකයේ සලකනවා. මේකන මින්දද කියලා කියන මල් සරා කියලා කියන නම් බොහොමයක් තිබෙනවා. අනංගයා කියන්නේ ප්‍රේමයට අධිපති දෙවියා මල් සරා මින්දද කියලා සඳහන් කරන්නේ එකම සංකල්පයක් අනංගයා කියන අදහස. නමුදු සුමද මල් කියන්නේ සුමදින් අඩුවක් නැති මල් කියන අදහස. යසස් කියන්නේ කීර්තිය උමතු බලවස්සය දියාම් කියන අදහස් දෙවි පුතේ. එතකොට දෙමුතු යසස් වෙන කුසුම සරාගේ අනංගයාගේ බබලන්නා වූ කීර්තිය වැනි සුවඳ. නමුතු සුමද මල් පැරඳ සරාගේ. එතකොට මල් පැළඳ නමුතු සුමද මල් සුවඳින් අඩුවක් නැති මල් මාලා පැළඳගෙන එතකොට මෙතන පැලඳ සරාගේ බලන්න උඩත් තිබෙනවා සරාගේ කියලා පළවෙනි පේරියේ දෙවෙනි පේරියේ තිබෙනවා පැලඳ සරාගේ එතකොට අඩුවක් සුමඳින් අඩුවක් නැති මල් හිස් මුදුනේ හිසේ පළඳගෙන මෙතන ගෑන්දුවේ දෙවෙනි පේරියේ සරාගේ කියන පදයෙන් පාවිච්චි කරන්නේ අදහස් තමයි හිස් මුදුනේ කියන අදහස. ඔබට විශේෂයෙන් මෙන්න මේ වගේ කවිවල මේ සමාන පද දෙකක් තිබෙනට අර්ථය විශේෂයෙන්ම අහනවා කෙටි ප්‍රශ්නවල ධ්‍යානව මේ පද දෙකේ අර්ථය වෙන් වෙන් ලියන්න කියලා. නිසා පළවෙනි පදයේ සරාගය කියන අනංගය කියන අදහස දෙවෙනි පදයේ සරාගය කියන දුවේ පුතේ හිස් මුදුනේ කියන අදහස. දකිතු රංගන සුරංගන රංගලාගේ අපි ඉදිරිපත් කරනවා. એટલે මෙන්න මේ කියන දකිතු රංගන සුරංගන රංගලාගේ මේ දෙවගණන්ගේ රංග විලාසයේ දුටු සුරංගණන්ගේ මේ රංගමේ විලාසයේ දුටු කාගේ උමතු නොවේද කෙලෙසක සිත කාගේ මේ තාමත් මෙහෙරු දකින්න ප්‍රේමනාපෝ සිත් කළු ඕමිනි මේ කියන දිව්‍යාංගනාවන්ගේ නැටුමේ ස්වභාවය දකින්නකොට උමතු නොවේද කෙලෙසක සිත කාගේ කවිය ප්‍රශ්න කරනවා කාගේ සිත් නම් උමතු නොවන්නේද කාගේ සිත් නම් විකෘති නොවන්නේද උමතු නොවන්නේද කියන කවිය ප්‍රශ්න කරනවා මේ රංගන විලාසයේ දිව්‍යාංග රංගමේ ස්වභාවය දකින්නකොට මීට පෙර කවදාවත් මේ සාමාන්‍ය සමාජ මිනිස්සු මේ තරම් අලංකාර මේ තරම් දකින්න ආසිත වෙන ප්‍රියමනා ප්‍රියපදවන සිත්කලු දර්ශනයන් නැටුම මීට කලින් දැකලා නැහැ. සා මෙන්න මේ නැටුමේ දකින්නකොට දිව්‍යාංග නැටුම දකින්නකොට කාගේන සිත් වශී වෙන්නේ නැද්ද නැත්නම් කාගේන සිත් උමතුනවන්නේද කියලා කවියා ප්‍රශ්න කරන්නේ මේ කවියේ තුල. අපිට දැන් පැහැදිලි වෙන්නේ මේ නැටුමේ ස්වභාවය කොච්චරනම් කියාගන්න බැරි තරම් වචනෙන් කියාගන්න බැරි තරම් බොහොම සුන්දරත්ය ලස්සනක් මෙන්න මේ සුරංගනන්ගේ නැටුම තුළ තිබුණා කියන කාරණය අපිට මේ තුලින් පැහැදිලි වෙනවා. පෙර මේ කවිය තුරා දුවේ පුතේ අර විදිහටම දිමුතු නුමුතු දකිතු උමතු ආදී වශයෙන් කවියා එලිසමේ එලිවට භාවිතා කරලා තිබෙනවා මුලත් අගත් නැනමින් එලිසමේ භාවිතා කරමින් සරණ පද වගේම අර වියත්වදන් පවා භාවිතා කරමින් කවියා තමගේ කාව්‍ය සංකල්පය ඉදිරිපත් කර තියෙන බව අපිට මේ කවියෙන් මැනවින් පැහැදිලි වෙනවා. දැන් ඊළඟට ඊළඟ කවිය රසමිදිමි සාකච්ඡා කරමු. රූරසේ අන්දී
वीना ले से आत ले ले दीदी विदोलिया पावा रन्रा से एक वन ले से वेन नादनु पातब तबा कंपा से देन सरले से देस बल बलाने तागिन सबा मम के से पवे सम्मे से वर सुरला दुन दुन रंग सोबा मेन मे कवि अपे पद्य पंथि अपे पाड़मे अलुत विरतकार पद्य पंथि मे पाड़ साक्षाकोट दर्वणे मे कविय विरत तमा नुपुन सद विरत नुपुन सद विरतेन तमा द्वीपते मे कवि दिखना नुपुन सद नुपुन सद विरत तुरी समय द्वीपते मे कवि रचनाला इंद्रि कवि रचनाला निर्माण रातिवेन्द्रपि मे कविय उब नवी गायना कला क्रूरसे अंदिना लेसे लेल दिदी विदुलिय पबा रं रसे एक वन लेसे वेन नाद नूपा तब तबा कम पसे देन सर लेसे देसे बल बला नित गिं सभा मम किसे पव सम विसे सुर वर सुर लंदुन दुम रंग सुभा बट द्वीपते मे काव्य तुल अभी किन विशेष अवस्था वा गमनीय स्वभाव गमनीय स्वभाव दर्वणि मे काव्य तुल दी अपर दाखिन ब्रांतम देवेना गमनीय स्वभाव एक मन सिंह गमन क्रिय में है किया मे कवि गायना करना मे कवि अपटे अहे न कोटे दन न कोटे अपि मन सिंह गमन करना मन सिंह में सियाल दक्षिण चित्रो में वे आकार ऐट मिसियाल लवट मैं भी ले पे न आकार ऐट इधर पर तला अदर पे के लेकिन वह गमनीय स्वभाव युक्त है कि मे कवि है मतलब अभी समस्त अर्थे कथा करनु ते पेरात वही मारु वचन वाला अर्थे विग्रह करना वा रोरसे कहने दरवने चित्र राशिया रूप उड़ारिया किने गए विदुलिय पबा के ने विदुलि पहन युत रन रसे के प्रत्यरंग रस दिए नाद नू के नाद देट अनु हम पासे के ने द्वे पुते विमलिं सेपत कला अनंगया ओहो दुन्नें विदने मालवर्ग पहाकी हैदरे कलोत में अनंगया पिलिबंदे कम पासे अंगया दुन्नें विदने मालवर्ग पहाक पिलसंधान करनवा नवदेव अरविंद अशोक मीयबमल समन्मल मानिलमल किएने निमे माल्टिके समस्त अर्थ कथा करम रूरसे अदिना लिसे अन लेले दिदी विदुलिय पबा वृद्वेबते रूप राशियक सितुवं करन्नाक वगे अरियटे रूप राशियक सितुवं करन्नाक मेन मेतनम तियेनवा उपमा अलंकारय कविया उपमा अलंकार भाविता करन रूप राशिय चित्र राशिय सितुवं करन्नाक वगे कौद विदुलिय पहगत अत लेलोमिन विदुलिय स्वभावेगत अत लेलोमिन रन रसे एक वन लेसे वेले नाद नूपा तब तबा तबोटे मैं अपन लेलदेवमिन इहलट पहाड़ यावमिन रत्तरंगा रसंदिय कुवाक्से रत्तरंगा रसदिय एक्कुवासे इतरत्यें द्वेपते उपमा अलंकारया वीणा नाद नूपा तबमिन रत्तरंगा रसदिय एक्कुवा वगे वीना नादेट मेनविन पातबमिन लंगट कम पसे दिन सरल लेसे दिस बल बला नितगिन सभा अब ऐसी है पात करनवा अनंग्यागे ये विदिन्ना वगे मालसरागे अनंग्यागे ये विदिन्ना में अपि मुलिम मतक कला मालवर्ग पहाकते बनवा केला ए मैं मालवर्ग पहाक युक्त ही विदिन्नाक मेन नेत्ता किन शोभमानु बैल में हेलमिन
නෙත් අගින් සෝභානු බැල්මක් හෙළමින් සභාව දෙස කම් මම් කෙසේ පවසම් මෙසේ සුරලඳුන් දුන් රඟ සභා කවි ඉදිරිපත් කරන අවසාන කියනවා මේ සුරංගනන් ඉදිරිපත් කළ මෙන්න මේ සුන්දර වූ ලස්සන වූ නැටුමේ ස්වභාවය උතුම් වූ දෙවගණන් දුන් රංගන සභාව මම කෙසේ නම් විස්තර කරන්නද මේ කියන දෙවගණන් ලබා දුන්නා වූ අර්ථය මේ මේ කියන නැටුමේ ස්වභාවය මම වචනෙන් කෙසේ නම් විග්‍රහ කරන්නද කියලායි බුද්ධ කවියා ඉදිරිපත් කරන්නේ. එතකොට වචනෙන් කියාගන්න බැරි තරම් සුන්දරත්වය ලස්සනක් දර්ශනයක් මෙන්න මේ නැටුම තුළ තිබෙන බව ප්‍රිතාමන් දැනෙමින් පැහැදිලි වෙනවා. මේ කියන පදමාලාව පද සංගණනය තුළින් අපට පැහැදිලි වෙන්නේ මේ දිව්‍යාංගනාවන් නැටුමේ අපූර්වත්වයේ සුන්දරත්වයේ කොච්චර නම්ද කියන කාරණය ප්‍රිතාමන් දැනෙමින් පැහැදිලි වෙනවා මේ කියන ස්වභාවයත් එක්ක. අපි තවත් කෙටියෙන් යටි අදහස සිහිපත් කළොත් රූප රාශියක් සිතුවම් කරන්නක් වගේ විදුලි පැහැගත් අත් ලෙලවමින් රත්තරන් රසදිය එක්කෝවාක්සේ වීණා නාදේ අනුව හා තබමින් අනංගයාගේ ඊය විදින්නාක් මෙන් net අගින් සෝභමානු බැල්මක් එළමින් එම උතුම් දෙවගණන් දුන් රංගන ස්වභාවය මම කෙසේ නම් විස්තර කරන්නද කියන අදහසයි දීපතේ මේ කමී විග්‍රහ කරලා තියෙන්නේ. අපිට පැහැදිලි මේ දිව්‍යාංගනාවේ නැටුමේ ස්වභාවය කොතරම් අපූර්වද කියන කාරණය මේ කවියෙන් අපට පැහැදිලි වෙනවා. හොඳයි. ඊළඟට ඊළඟ මේ පද්දේ පන්දේ පාඩේම අවසාන කවිය ගායනා කරන රසින්දම ඊළඟ අපි සාකච්ඡා කරමු. උන්මාදාරා බල්දමින් මුදු දිගු සුනිල් වරලස ගෝතා මන්මදා කිතුලියලසින් නුර තුරසරා දිලි මුතුලතා මන්නදවන මිනි මෙඋල් නද වෙන නදින්nek කොටිතා උන්නේ දා දුන් රඟ දුටොත් තව සක්සපං කවරෙක් පතා ඔය දෙවිතේ ඒ කවිය පුන් මදාරා මල් දමින් දිගු සුනිල් වර ලසගතා මන් මදා කිතුලිය ලෙසින් උරතුර සරා දිලි මුතුලතා මන් මදාවන මිනි මෙවුල් නද වෙන නදින් එක් වන නිතා උන් එදා දුන් රඟ දුටොත් තව සක්සපත් කවරෙක් පතා උන්මදාරා කියන දුවේ පුතේ හොඳින් පිපුණා වූ කියන අදහස මේවා දිව්‍ය ලෝකයේ මල් වර්ගයක් වශයෙන් සඳහන් කරන්නේ දාරා මල් මල් දමින් කියන මල් මාලාවෙන් වරලස කියන දිගු කේශ කලාපේ කෙස් කලබ මන්මදා කියන අනංගයාට කියන තවත් නමක් මන්මදා කියන්නේ අනංගයා අපිට මේ පද්‍ය පන්තියේ අනංගයා කියන පදයට වචන ගොඩක් හමු වුණා කිතුලිය කියන කීර්ති නැමැති වැල උරතුර කියන්නේ දුවේ පුතේ උරෙහි වගේ මුතුලතා කියන්නේ මුතුවැල් මන්නදා කියන්නේ මනෝඥවිතාමත් යෝග්‍යෝ කියන අදහස මිනිමෙවල කියන්නේ ඒ පුතේ මණි මේ කලාව ඉනට බැඳි රංග වස්ත්‍රය සමස්ත අර්ථය අපි සාකච්ඡා කළොත් පුන් මදාරා මල් දමින් දිගු සුනිල් වරලස ගොත මනාව පිපුණු මදාරා වැල් වලින් ඉතාමත් සුනිල් කෙස් කලඹ ගොත මනාව තිබුණු මදාරා මල් වලින් ඉතාමත් සුනිල් වූ ඉතාමත් කතද කළු පැහැති ස්වභාවයුක්ත කෙස් කලඹ ගොතා මන්මදා කිතු ලිය ලෙසින් උරතුර සරා දිලි මුතුලතා ඔබට අනංගයාගේ කීර්තිය අනංගයාගේ මාසරාගේ කීර්ති ලතාවෙන් මුතුපට උරේ පැලඳ මුතුපට උරෙහි උරෙහි පැලඳ මන්මදා වන මිනි මෙවුල් නද වෙන නදින් එක් වෙන ඉතා ඔබට සිත් ගන්නා මණික් මෙවුල් හඬද සිත් ගන්නා වූ මණික් වලින් කරලද මෙවුල් හඬද වීණා නාදය මුසු කරමින් වීණා නාදයේ සමග තාමන් මැනවින් මුසු වෙමින් උන් නෙදා දුන් රඟ දුටොත් තව සක්සපක් කවරෙක් පත මෙන්න මේ කියන දිව්‍ය අංගනාවන් දෙවඟනන් දැක්කෝ නැටුම් දුටු කලදී
මේකෙන් දිව්‍යාංගනාවන් ඉදා මේ අවස්ථාවේ කරපු නැටුම දුටු කල්ලි සක් සැපත් කවරක් කෙනෙක් නොපලද සක්‍රයාගේ සැපත සක් දිව්‍ය ලෝකයේ සැප සක් දෙවිඳුන්ගේ සැපත කිසි කෙනෙක් නොපතා ඉන්නවද කියන්නේ මේක හැමෝම සක් දෙවිගේ සැප ප්‍රාර්ථනාව දිව්‍ය ලෝකයට යන්න ඕනෑ කියන හිතන ආකාරයට මෙන්න මේ කියන නාටි මේකෙන් දිව්‍යාංගනාන් තමගේ නැටුම අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කළ බව තමයි දිවේපුතේ මේ කවෙන් විග්‍රහ වෙන්නේ. කොට අපි යනිත් දාසකෙදී සිහිපත් කළොත් මනා පිපුණු මගාරා මල් වලින් ඉතා සුනිල් කෙස් කලඹ ගොතාගෙන අනංගයාගේ කීර්තිය ලතාවමින් මුතුපටේ උරේ පැලඳ සිග්ගන්නා මෙණික් මෙවුල් හඬද වීණා නාදය මුසු කරමින් ඒ දෙවගණන් දැක්කෝ නැටුම් දුටු කල්ලි සක් සැපක් කවරක් කෙනෙක් නොපතද්ද කියලා ඉදුවෙත්තේ මේ කවේ විග්‍රහ කරන්නේ. හොඳයි. එතකොට අපිට අර ගමනීය ස්වභාවය මනසින් මැවිල පේන ආකාර දුවේපුතේ මේ කවි දෙකිනුත් පැහැදිලි වෙනවා. මේ දිව්‍යාංගරාංගේ ඉදා පූර්වත්තේ ඉදිරිපත් කර මේ නැටුමේ ස්වභාවය අපිට මැවිල පේන ආකාරය කවියා මේ පද සංගතයෙන් කරලා තිබෙනවා. එතකොට මේ කවි දෙක තුන විශේෂයෙන් අපිට මතක් කරන්න පුළුවන් වියත් වහර. උග පෙර කවි වල බොහෝ කවි වල සරල බස්වා තිබෙන වගේම දුවේපුතේ මේ කවි දෙක තුල වියත් වහරින් යුක්ත පාණ්ඩිත්‍ය වදන් කවියා මැනවින් හසුරවා ගනිමින් උම ලස්සන අපූර්ව කාව්‍ය සංකල්පන කාව්‍යෝක්ති මවමින් අපට කවියා මේ පද්‍ය නිර්මාණ ඉදිරිපත් කර ඇති බවයි තාමත් මැනවින් පැහැදිලි වෙනවා. ඒ වගේම මේ අවසානයේදී ගුත්‍ර ඇදිරිතුමාගේ වීණා නාදේ මිහිරියාවර දැන්න ආකාරයට ඒ වීණා නාදය සමග ඉතාමත් මැනවින් මුස්ලිමින් ඉතර මිශ්‍ර වෙමින් ඒ නාටිකන් තමයි දිව්‍යාංගනාවන්ගේ නැටුමේ ස්වභාවය මැනවින් අපට පැහැදිලිලා තිබෙනවා. එතකොට මේ වීණා නාදේ උච්චතම අවස්ථාව තමයි මේ තුලින් අපට මැනවින් පැහැදිලි වෙන්නේ. හඳයි දුවේ පුතේ. එතකොට මේ දිව්‍යාංගනාවන්ගේ ස්වභාවය නැටුමින් නැටුම් නැටමින් ඉදිරිපත් කළ ආකාර ප්‍රීතාම මැනවින් මෙන්න මේ කියන පද්‍ය මේ කවි දෙක තුලින් මේ කවි කීපය තුලින් සුරංගනාවන්ගේ නැටුම තුලින් අපට මැනවින් පැහැදිලි වුණා. එමනම් දුවේපති අද දවසේදී මෙන්න මේ කවිය අපි නිමා කිරීම සමග ඔබේ පුත්‍ර වෙන්නද පාඩමේ සමස්ත කවි අපි රසවාදයේ વિચાર කිරීම අවසන් කරනවා. ඔබට එතකොට මේ පාඩමේ අවසාන තිබෙනවා વિચાર කිරීම රසවාදයේ කිරීම සඳහා ප්‍රශ්න කිහිපයක්. ඒ සඳහා ඔබ උත්තර ලියන්න, පිළිතුරු ලියන්න මාතෘ පිළිතුරු ගොනු කර ගැනීම සඳහා අවස්ථාවක් තිබෙනවා. ඊට අවශ්‍ය වෙන උපදෙස් මේ පාඩම පුරාම අපි ඔබ සමග ඔබට ඉදිරිපත් කිරීම සිද්ධ කළා. උදාහරණ වශයෙන් මේ කවි ඒ අදාළ කවි දෙකක් හෝ තුනක් උදාහරණ වශයෙන් අරගෙන ඔබට පුළුවන් කවි ඉදිරිපත් කිරීම සඳහා උදාහරණ වශයෙන් අරගෙන. ඒ නිසා දුවේ පුතේ ඒ අනුව මේ කවි සියල්ල ඔබ මිගිදේට සාකච්ඡා විශේෂයෙන්ම කටපාඩම් කරලා මේ කවි කටපාඩම් කරමින් ඔබ කටයුතු කළ යුතු බව සිහිපත් කරන්න ඕන. මීට පෙර ආතුව සිහිපත් කළා මේ රසාස්වාදයේ කරන්නත් ඒ වගේම විශේෂයෙන් මේ ඔබට අහන විභාගයේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ කවි සම්පූර්ණ කරන්න දෙනවා, ස්තැම්ප පුරවන්න දෙනවා. ඒ නිසා ඔබ මේ කවි පුළුවන් තරම් මේ විශේෂ නිවාඩු කාලය තුළ ඔබට කටපාඩම් කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ නිසා මේ රසාස්වාදයේ සඳහා උත්තර ලියන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබේ පාසලේ ගුරුවරුන්ට මේ උත්තර ලියලා ඔබට පුළුවන් ඒවා නිවැරදි කරගන්නට කටයුතු කරන්න. ඒ නිසා බොහොමත් රසවත් පද්‍ය පන්තියක් එක්ක පාඩමක් තමයි මේ සාහිත්‍ය සංග්‍රහණයේ කියන දෙවෙනි පාඩම. නිසා හැමෝම ਵਿਚਾਰාත්ම රසාස්වාදයේ කරා ඔබට ලියන්න පුළුවන් බොහොම පහසු පාඩමක් හැටියට මේ පාඩම අපි සලකන්නේ. සදාහය දූ දරුවන්ටත් ඉපරය දූ දරුවන්ටත් මේ පාඩම තාමත් වැදගත් වෙන බව අපි සිහිපත් කරන්න ඕනේ. එහෙමනම් ඒ උපදෙස් ඔබට අද දවසේදී ලබා දෙමින් විශේෂයෙන් මේ පද්‍ය පන්ති මේ පාඩම පුරාවටම අපට ඔබ සමග කාව්‍ය ගායනය සඳහා ඉක්ුණ අපේ ගුරුවරෙන් දෙපළක් ඉන්නවා. ඒ දෙපළ අපි සිහිපත් කරන්න ඕනේ. විශේෂයෙන්ම අලුත්ව විද්‍යාලයේ ආචාර්යනි ආර්.පී. පියුමලි දිමුලතා දිමුතුලතා ගුරුතුමිය අපි සිහිපත් කරන්න ඕනේ. කාව්‍ය ගායනය සඳහා අපි හා සම්බන්ධ වුණා. ඒ වගේම කල්තොට මැදපැද්ද මහාවිද්‍යාලයේ ආචාර්යනි ආර්.පී. ශිරාණි පුෂ්පලතා මහත්මිය ගුරුතුමිය අපි සමග සම්බන්ධ වුණා කාව්‍ය ගායනය සඳහා. ඉතිමෙත් අපි බොහොමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් දෙපළට මේ ස්තුතිය ගෞරවණීය අවස්ථාවේදී පුද කරනවා. සේනන් අද දවසේදී මේ පුත්‍ර වෙන්නද පාඩම ඉමාරපත් කරමින් අපි ඔබේ සමු ගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.